අපි මීට පෙර ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය වීම පිළිබඳව සාකච්ඡා කළා. මෙම වීඩියෝ මගින් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව ආදර්ශනය කරමු. මෙම ඇටෝමේදී ප්ලාස්කුව තුළ මැඩියකු යොදා තිබෙනවා. මැඩියා කාබන් ඩයොක්සයිඩ් පිටකරන බව තහවුරු කිරීමට කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට එයට පසුව ඇති ප්ලාස්කුවේ අවර්ණ හුණු දියර යොදා තිබෙනවා. මැඩියා ශ්වසනයේදී පිටකරන වායුව ඒ තුලින් බුබුලණය වන පරිදි ඇටවුම සකස් කර තිබෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් අවර්ණ හුණු දියර කිරිපාට කරන නිසා කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න පුළුවන්. එහෙත් මැඩියා වෙත කාබන් ඩයොක්සයිඩ් නොමැති වාතය ලැබෙන්නට සලස්වන්න ඕනි. ඒ සඳහා පළමු ප්ලාස්කුවේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන KOH එහෙම නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා තිබෙනවා. වාතය ඒ තුලින් එන විට කාබන් ඩයොක්සයිඩ් වායුව පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දියවි ඉවත් වෙනවා. මැඩියා වෙත කාබන් ඩයොක්සයිඩ් නොමැති වාතය පැමිණෙන බව තහවුරු කිරීමට මැඩියා යොදා ඇති ප්ලාස්කුවට පෙර ප්ලාස්කුවේ අවර්ණ හුණු දියර යොදා ගන්නවා. එයට පැමිණෙන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නොමැති නිසා ඒ තුල තිබෙන අවර්ණ හුණු දියර කිරිපාට වෙන්නේ නැහැ. මෙහි මැඩියා වෙනුවට ගොළු බෙල්ල මීයකු වැනි වෙනස් සතෙක් යොදා ගන්න පුළුවන්. එසේම ශ්වසන ශීඝ්‍රතාවය වැඩි පරෝහණය වෙන මුම්බීජ යොදා ගන්න පුළුවන්. එහෙත් ජීවි සාක නිදර්ශකයක් යොදා ගන්නව නම් ප්ලාස්කුව කළු පොලිතින් හෝ කඩදාසි මගින් ආවරණය කිරීමට සිදුවෙනවා. ඒට හේතුව සාක වැඩිපුර ශ්වසනය මගින් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම සිදු කරන්නේ රාත්‍රී කාලයේදී. එය දහවල් ආලෝකයේ ඇති විට ප්‍රභා සංශ්ලේෂණය මගින් සඳහා කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. එවිට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමක් සිදුවෙන්නේ. ඒ නිසා කළු පොලිතින් මගින් බඳුන ආවරණය කිරීමට සිදුවෙනවා. මේ ඇසුරින් 2016 සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබුණා. ඒටද පිළිතුරු සපයන්න දැන් ඔබට පුළුවන්. මෙම දී තිබෙන ඇටවුමේ බී බඳුනේ ඇති ජලය ඒ නලය තුලින් ඉවත් වන විට එම හිස්වන අවකාශය පිරවීමට ඇටවුම තුලින් වාතය ඇදී ඒම සිදුවෙනවා. මෙම ජලය ඉවත් වන බඳුන වෙනුවට වාතය ඉවත් කරන වාතය ඇදගන්න චූසකයක් යොදා ගන්න පුළුවන්. එතකොට ඊ බඳුනේ යොදා ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර KOH වල කාබන් ඩයොක්සයිඩ් දියවි ඉවත් කරනවා. ඩී බඳුනේ ඇති අවර්ණ හුණු දියර කිරිපාට නොවන නිසා ඇදී එන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නොමැති බව තහවුරු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් නොමැති වාතය ප්ලාස්කුව තුල සිටින මැඩියා වෙත ලැබෙනවා. ඉන් පසුව වාතය පැමිණෙන්නේ සී ප්ලාස්කුව තුල යොදා ඇති අවර්ණ හුණු දියර වෙතට. මැඩියා විසින් ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරන නිසා සී ප්ලාස්කුව තුල යොදා ඇති අවර්ණ හුණු දියර කිරිපාට වෙනවා. මැඩියා සිටින ප්ලාස්කුව එයට පෙර වූ ඩී තුල හුණු දියර කිරිපාට නොවි මැඩියාට පසුව ඇති සී ප්ලාස්කුව තුල හුණු දියර කිරිපාට වන්නේ ගෙම්බා එහෙම නැත්නම් මැඩියා විසින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කර ඇති නිසා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන බව ඉන් තහවුරු වෙනවා. ශ්වසන ක්‍රියාවලියෙන්ම කාබන් ඩයොක්සයිඩ් පිටවන බව තහවුරු කිරීමට පාලන පරීක්ෂණයක් ලෙස මෙවැනිම ඇටවුමක් සකස් කරලා මැඩියකු නොමැති ඇටවුමක් අපට යොදා ගන්න පුළුවන්. එවිට එම ඇටවුමේ ඇති අවර්ණ හුණු දියර තිබෙන ප්ලාස්කුවල අවර්ණ හුණු දියර කිරිපාට වීමක්
සිදු නොවන බව දක්නට ලැබෙන.